බලන්න මේ වෙනකොට මම මේ ඇප් එක අවශ්‍ය විදිහට ඩිසයින් කරලා තියෙන්නේ. අපි මේ ඩිසයින් කරලා තියෙන කොටස් හඳුනගමු. ඒ සඳහා මුලින්ම මම ඩිසයින් මත ක්ලික් කරනවා. මම මේ ඇප් එක සඳහා ස්ක්‍රීන් දෙකක් භාවිතා කරලා තියෙනවා. මුලින්ම තියෙන්නේ හෝම් ස්ක්‍රීන් එක. හෝම් ස්ක්‍රීන් එකට මම මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් ඇඩ් කරගෙන තියෙනවා. ස්ක්‍රීන් එකේ ඉහලින් ලේබල් එකක් නිර්මාණය කරගෙන ඒ ලේබල් එකේ ටෙක්ස්ට් එක බ්‍රීඩ් ෆයින්ඩර් විදිහට ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ විදිහට ඉමේජ් එකක් ඇඩ් කරගෙන තියෙනවා. ස්ක්‍රීන් එකේ පහලින් ටෙක්ස්ට් බොක්ස් එකක් ඇඩ් කරගෙන තියෙනවා. ටෙක්ස්ට් බොක්ස් එකේ නම text underscore input search විදිහට ලබා දුන්නා. ටෙක්ස්ට් බොක්ස් එක තුල ඩිස්ප්ලේ කරන්න අවශ්‍ය ටෙක්ස්ට් එක placeholder තුල ටයිප් කරලා තියෙනවා. මම eg what's the group of pug කියලා ලබා දුන්නා. මේ text box එක ඉදිරියෙන් button search කියලා නම් කරපු button එකක් තියෙනවා. button එක සඳහා මම image එකක් ලබා දීලා තියෙනවා. ඊළඟට dog screen එක තියෙනවා. මේ screen එකට background color එකක් යොදාගෙන තියෙනවා. මම මෙතන img dog කියලා ඉමේජ් එකක් නිර්මාණය කරගත්තා. නමුත් මේ සඳහා ඉමේජ් එකක් ලබා දීලා නැහැ. ඊට පහලින් ලේබල් n කියලා ලේබල් එකක් නිර්මාණය කරගෙන තියෙනවා. ලේබල් එකේ ටෙක්ස්ට් එක විදිහට name කියලා ලබා දෙනවා. ලේබල් b කියලා තවත් ලේබල් එකක් තියෙනවා. මේ ලේබල් එකේ ටෙක්ස්ට් එක group විදිහට ලබා දීලා තියෙනවා. ලේබල් n ඉදිරියෙන් ලේබල් rn කියලා නම් කරගත්තු තවත් ලේබල් එකක් තියෙනවා. මේ ලේබල් එකේ බෝඩ විඩ්ත් එක සහ බෝඩ රේඩියස් එක බිංදුවක් විදිහට සකස් කරලා තියෙනවා. මේ විදිහටම ලේබල් b ඉදිරියෙන් ලේබල් rb කියලා නම් කරගත්තු ලේබල් එකක් තියෙනවා. මේ ලේබල් එකෙන් බෝඩ විඩ්ත් එක සහ බෝඩ රේඩියස් එක සඳහා බිංදුව ලබා දීලා තියෙනවා. මේ ඉමේජ් බොක්ස් එක සහ ලේබල්ස් තියෙන්නේ ලේබල් 2 කියන ලේබල් එක ඇතුලේ. ඊට පහලින් බටන් බැක් කියලා බටන් එකක් තියෙනවා. මේ බටන් එකටත් ඉමේජ් එකක් ඇඩ් කරගෙන තියෙනවා. මේ එක එකක් මත ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ වගේ අනිකුත් ප්‍රොපර්ටිස් කොහොමද වෙනස් වෙන්නේ කියලා බලාගන්න. දැන් අපේ ඩිසයින් කියන කොටසේ සියලුම වැඩ අවසන්.